අයියලා පොට ඉක්ම කරන්න නැත බ්‍රෝ බයිනකට පොට ඉක්ම කරන්න මොනි දැන් ඉන්නේ රත්නපුර නගරේ ගඟ මිදුලට යන නගරේ අපි අවාරේ සිරිපා යන්න තමයි අද ඇවිත් ඉන්නේ මගේ දෙවැනි සිරිපා කරුණාව මේ අවුරුද්දේ දෙවැනි එක ඔක්කොගෙන් දෙන දෙක කොහොම හරි දැන් වෙලාව 6:45 පාන්දර ඉඳන් එන්නේ මඩ කලුව බස් එකේ ආවේ අද යන යොන් ටික තමයි මේ පිරිස දෙයියා අත දීපන් ආයිබෝන් බොසා නම් මතක නැහැ ආයිබෝන් මේ කොටේක කවිඳු ආ කවුද කට වේඳවා අත දීපන් බොසා ප්‍රමෝදිද අපි යනවා උදෑසන ප්ලේන් ටිකක් ගහන්න නිදි මත නැති වෙන්න චූටි ප්ලේන් ටිකක් ගහලා දැන් තියෙන කඩේකට ගිහිල්ලා අපි පොඩි ප්ලේන් ටිකක් ගහමු උදේම අද කියන්නේ මී පැණි වගේ තේ එකක් හම්බුණා ප්‍රමුදිත කොහොමද තේ ෂොට් එකක් ගහලා කියන රස රසය කහට පාට හරි හරි තියෙනවා මේ මොට ගලවින්නේ අන්න ඇයි දැක්කනේ හොඳ වඩු බ්‍රෑන්ඩ් එක සුපිරි මේ වෙද ආද යාත්‍රාවෙන් පස්සේ හම්බෙන්නේ කොණ්ඩේ නැත රැවුලත් නැත නඩ එච්චර අමිතු තාම නැහැ ඊළඟ කේඩියවත් කලින් එන්න අමිතු බල අපි එන බ්ලොග් එකේ පටන් ගමු හිහි අපි නුවර බස් එකකට නැග්ගා කුරු විටට යන්න මේ ඉන්නේ පාරක් වෙලා අපු ළමයා අමිතු නඩේ ගොර මේ කුරු විටට ගිහිල්ලා ඊට පස්සේ මොකද්ද බය යන්නේ කොහෙටද ඊපස්සේ අඩවි කන්ද බස් එක අඩවි කන්ද බස් එකට නගිනවා අපි ඊට පස්සේ අපි පෙරට යන්නේ මේට ආරක්ෂිත ස්මාරකයක් අපි මේ උදේ කෑමක් ගන්න දැන් බස් එකේ නැග ඉන්නත් එපේ කණ්ඩ දැනක් නැති හින්දා මේ පන්සලේ දාන ශාලාවේ ලොකු අමුතුරුගේ අවසර ගත්තා දැන් කාලා බසය එනකන් ඉන්න ඕන එක බසයක් මිස් වුණා ඒ රත්න බස් එකේ ගිහිල්ලා තව චුට්ටක් පයින් යන්න වෙනවා 8:45 අපි කමු සොටි කනවා අපි අමිතුගේ මම්මි හැදපු රොටි රහගෙන අහන බසය මාර්ගය තව කිලෝමීටර් දෙකක් තියෙනවා කියලා තමයි තියෙන්නේ. කුරුඳු තෙල් ගත්තා. සීතල. ඔය කුරුඳු තෙල් වෙන බම්බ. සීතල. කනේ ගන්න. කුරුඳු තෙල්. නයිස්. බරවල. නයිස්. හරි ඇති. සීතල්ට කනේ ගන්න. හොඳයි කිය. දහයයි පළවෙනි හිරිපොද වැටෙන්න ගත්තා හයි බොයිස් හිරිපොදේ සර්වේ ගෙනෙන්නේ දැන් මේ රේන්කෝට් වලට මාරුණා අර යන්නේ සෙට් එක වෙලාව 10යි කාලට විතර ඇති අවාර යනවා නම් කොහමද හොඳට නාගන්න හම්බ වෙනවා නාගන්න සුදානමින් ඉන්න එහින්ද එනවනේ
දැන් පටන් ගත්ත වැස්ස මං හිතන්නේ දිගටම තියෙ ඉන්න වෙලාවක්. දැසනේ මගේ රේකෝට් එක. කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද කියලා. තාම අපි කැලෑ මාර්ගයට ඇතුළුුන්නේ නැහැ. කුරුවිටින් එනවා නම් උදෙන් එන්න මොකද මේ බස් අඩුයි. බස් එක තිබ්බේ නැත්තම් මගට ඇවිල්ලා තමයි එන්න වෙන්නේ. නැත්තම් අපි දැන් මේ මේ යන පාරෙත් බස් එක යන්න පුළුවන්. කොහොම වටේටම කඳු කඳු ටික ටික ඇකීම කියනවා. මම කියන්නම් කොහොමද මොකද වෙන්නේ කියලා. මහා ලොකු දැනුම් සම්භාරයක් නැත. වෙන දේ කියන්න ලස්සනට ලයින් එකේ. අපි යම් පෙරට. මෙතන තමයි අඩවි කන්දේ බස් එකේ ආවොත් බහින්න පුළුවන් වලට. ඒ කරලා මෙතනින් උඩට කොහොමත් පයින් තමයි. අපි යම් මේ තියෙන්නේ ඔක් මේකෙන් ශ්‍රී පාද මාර්ගය උතරින් උඩට. යා. මේ තින්දුර වලටක වර්ණගල 3යි සීතගඟුල 5යි මැදහින්න 8යි දෙමළ මලහින්න 9යි ඉදිකටු පාන 10යි තරමිඩි පාන 12යි. මේ පැත්තේ ශ්‍රී පාද පැරණි මාර්ගයේ මේ පැත්තට අලුත් පාර. අපි යනවා පැරණි පාරේ. ඔන්න එහෙනම් කැලෑ මාර්ගය ඇරඹුණ වගයි. ඉන්න පාර. මං තන්නේ. දැන්කො බලන්න. කුණැල්ලෝ දැන් හම්බෙන්න ඕන අපි. උඩ අලි ඉන්නවා කියලා කිව්වා. පන්න පන්න ගහන ඩයල් නෙමෙයි. ඒ වුණාට කලවර වෙන්න කලින් යන්න කිව්වා පල්ලෙහා කඩේ. කියනවා. දේ ගුරුතුමා දෙහි ගන්න. ඇටි ඇටි බා. කොහෙද ආයේ සිදුවන්නේ? ආපන්දා. මම ගියා. නෑ. බත්. ඒ අකෝ. බහැබරනේ. බහැබරනේ. කද්ද බං ඔය? හරි. ඇටි. ඉස්කිරිඤ්ඤා. ඉස්කිරිඤ්ඤා. ඉස්කිරිඤ්ඤා කාලා. අපි අතනින් ආයේ එළියට වැහැලා යන්න පටන් ගත්තා. වෙන්න යන පාර බලන්න. කඩේ ගුරා ඉතන යන්න කිව්වා. කඩේ ගුරා යන්න. සීතලයි. මාර සීතලයි ඈ. වතුර එක සුපිරියටම සීතලයි. පිටිපොත වැස්සේ අපි යන්නේ බෝයිස්. මිනුත් ඔන්න පඩිපෙල පටන් ගත්තා. පඩිපෙල් මාර්ගය යම් පෙරට කකුල වෙත් Thank you.
තදයි වැස්ස සැරයි මේ පාර යන අතුර පාර එමෙලෝ වතුරත් පිළිලා හැමතැනම කකුලුව අනම්මනම් මුන් ඉන්නවා එච්චරයි සතෙක්ට දැක්කේ වහිනවා ආයේ පායනවා ආයේ වහිනවා ආයේ පායනවා පාය පාය වහිනවා මම රූට් එකක් තියන්නේ කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙනවා 12ට කිට්ටුයි ජම්බෝල ගහයට අම්බලමට වතුර පාර මෙතන ඕන්න නැවතිලා ඉන්නත් පුළුවන් මෙතන නැවතිලා වැඩක් නැහැ අපි උඩට බලමුකෝ එක්කෝ පල්ලෙහා නැවතිලා ඉඳලා හෙට උදේට උඩට යනවා නැත්නම් උඩ තියනවා නම් ඉඳ එහෙම යනවා අවුවක් පෑවුවා අම්බලමට එහා පැත්තෙන් වාරේ කාලේට නම් හොඳ බිස්නස් ඇති කඩයක් තියෙනවා චූටි දැන් කරා වැටිලා බක් වෙලා ගිහිල්ලා නිකන් තිබ්බ අම්බලමේ මතක සටහන් කියලා ගිහිල්ලා මේ බලන්න මේ බෝධියක් එහෙම තියෙන ලස්සනයි මාර ලස්සන බෝධියක් තියෙනවා චෛත්‍යකුත් තියෙනවා චූටි එහා පැත්තේ දැන් නම් වල් වැදිලා ඒක වාරේ කාලේක කුරුවිටින් ආව බල දැන් අමාරු වල් වලින් වැහිලා තියෙන. අද උදේ අපිට කලින් නඩ දෙකක් ගියා කියලා කිව්වා. එයාලත් උඩදි හම්බෙයි අපිට. බලමුකෝ. ආයෙත් වහින එක වහිනවා මොනවද? දියාරුවෙන්නම වහින දැම පාර දෙකට බෙදිලා තිබ්බා ඒකේ එක පැත්තකට ඊතලයකුත් ගහලා තිබ්බා සිරිපා මළුවට කියලා අනිත් පාර හොඳයි වගේ වුණාට මේකට වඩා එයාට ගහලා තියන්නේ හොඳ මිනිසෙක් වෙන්ට ඇති කියලා හිතාගෙන අපි සිරිපා මළුවට කියලා තිබ්බ පාරෙන් යනවා පාර වරදින් නැති වෙයි හොඳ ගමනක් නෑ ආවේ රේන් කෝට් එක දාන් හිටියත් ඒත් තෙමෙනවා වැස්ස අර තෙමෙන එක අඩු වෙනවා සාමාන්‍යයෙන් ඉස්සරහින් යන නඩේ ගුරා තමයි තියෙන කටුව තුකාගෙන මඩේ වැටිලා මඩ කාගෙන දැන් මේ නම් මිදු තියෙන හැම මඩ වලකටම අඩිය තියාගෙන යන අමිදු අපේ. තෑන්ක්ස් අමිදු. ඉන්න වෙලා ගන්න. පේනක් ගන්න. තනිම ගල් තලාව මේ. මේ පැත්තේ මෙතන වතුර ටිකක් යනවා. අඩු එහා පැත්තට වඩා. ඔන්න බලා ගන්න. මේ පොඩ උඩට බලන්න. ගල් තලාව කොහොමද? මේ හරි ඉඳ ගත්තොත් අඩි කීයක් ගිහින් නවදීද? ගියාවා. අතුර පාර ළඟටම. ලස්සන දැන් හොයාගෙන ආවට කමන්නේ ඒවා විනාශ කරන්න එපා බලල යන්න ඔය මං පට්ට සීතලයි කටකට ගාලා වෙවුලනෝ
අපි දවල් බත තව තියෙනවා හරි ඔය අපි ගියල් ගාව කන්න යන්නේ අපි ගන්න මෙතනින් බුරුව ගත්ත වතුර එක ආහාරය නේ රොඩු බින්දුවක්වත් නැහැ අපි දැන් දෙකම ආරයි නැවතත් ගමනේ let's go තවත් අරක බහු කරනවත් එක්කම චූටි නැතුම් පොලක් ලොකු ලොකු දෙයක් තියෙන සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් ඉන්නේ වැඩේම આવොත් බලා ගන්න පොල එක එක අවුරුද්දලා ආපු එක එක මිනිස්සු ලියපු එක එක දේවල් මාර ගොඩක් තියෙනවා මාර ගොඩක් මේ පැත්තෙන් වතුර පාරක් යනවා අර අර වතුර පාරම තමයි මෙතනත් ලොකු පිරිසකට ඉන්න පුළුවන් ඉන්නවා හා මාර සීතලයි ඔව්ෝ කඩ වර්ණකල මේ කඩත් ඔක්කොම බිස්නස් වෙලා වාරේනවන ඔක්කොම තියෙනවා මෙතන මෙසේජස් ගහන්න බහන බහන ආයෙත් පිනිමැස්සේ දහයක් වහිනවා දහයක් පායනවා පැය භාගයක් පායනවා විනාඩි 15ක් වහිනවා ආරෙ ඔහොමයි කරන්නේ කියලා ජේසියා ගේන්න මතක් කරලා වාරිනවා නෑ නැත්තන් නා ඔයා පසුතැවිලි වෙයි ඒ ගැන දෙකින පොස වෙනවා අර යන්න උඩින්ම පසුතැවි තැවි යනවා ඒක ඉතින් රේන් කෝට් එකක් අස්සෙනවා ඒ කිරි කිරියට වතුර වැටෙනවා මේ දුම් බාගෙන එන්න විදිවස්සෙන් ඈ දැන් ඈත පේන්නේ සුදු පාටට අපි වැහිලා අතුරුදහන් වල යන ළඟයි වගේ 3යි 20 විතර ඇතිද වැඩ කොටස ගිනි තියලා වගේ හදලා තියන්නේ පේනවද දන්නේ ටික ටික මේ සුදු වේග යන ස්ක්‍රීන් එක මේ දුම බාගෙන එන්න පටන් ගෙන තියෙන මේ ගඟුලට ළඟයි කියලා නඩේ පුරා කිව්වා බලන්න මීදුම් බාලා මෙතන තියෙන ලස්සන තවුඩර් එක තවුඩර් ලස්සන ටිකේ මෙතන බලන්න ඇට මිදුලු වලටම යනකම් හොඳටම ගල් ගැහිලා සීතල වෙලා යනවා ඇති බලන ඔයාලට තේරෙනවද දන්නේ මටනම් එහෙමයි මේ වගේ ගමනක් යද්දි මහන්සි තමයි කියලා මහන්සි නැත්තේ නේ ඒ වුණාට මහන්සියත් එක්ක මහන්සිය හින්දා වටේ තියෙන සුන්දරත්වය විඳින්න අමල කරන්න එපා අපි ටික ටික උඩට යද්දි දැනෙනවා රැඟටත් ටික අමාරු වැඩි වෙන උඩට යන්න යන්න ඔක්සිජන් ප්‍රමාණය අඩුයිනේ එතකොට අතිය වැඩි මාරම ලස්සනයි
බැලුව ටයිම් ලැප්ස් එක මරුනේ ඔන්නෝමයි පාර පාරම නෙමෙයි සුපිරි මචන්නේ යන්න බෑ ඒ තරම් සුපිරි අපි යනවා 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 දිගටම යනවා මේ පාර පාර දිගේම වතුර මේ බලන්න වතුර පාර ඔයාලා ජලය අස්සට ගිහින් බලන්න මට නම් ජලය අස්සට එන්න බෑ ශෝක්නේ තප්පර 10කට වඩා ඉද්දි කුල් දෙක අම්මට සිරි ශෝක් ශෝක් අපිට තවත් තව තවත් දේවල් ඉදිරියට අපි යන්ටක් ගාල සීත ගඟුල ගාවටම අපි ආවා හරිද බොයිස්ලා සීත ගඟුල තරණය කරමින් සිටින ආකාරය ඔයාලට පෙනී යනවා එතන ප්‍රමුදිතයා ඉන්න අපි යන්න මාළු කනවා කකුඩ මැදින් ඉද්දි සීත ගඟුල ගහගෙන යනවා සූ ගාලා අර අල්ලගෙන හිමීට පරිස්සමට එන්න ඕන අපි ගොඩ වුණා දැන් ආය යනවා තවත් එක් දාන ශාලාවක් පසු කරමින් අපි ඉදිරියට ඊළඟ ආහාරය හැලප අද දවසේ මෙච්චෙලා තිබ්බ කෑම් වලින් ඔක්කොම වගේ ස්පොන්සර් කරේ අමිදුගේ අම්මා. Thank you අමිදුගේ අම්මා. අමිදු උඹටත් පොඩ්ඩක් thank you. මේ උදව් කරේ නැතුවට උයන්න. ඔව් උයන්න උදව් කරේ නැතුවට ඒ හින්දා තමයි මේක රහ. හැලපකන. කිලෝමීටර් 5ක් ආවේ. තායන්න තියෙනවා ගොඩක්. අපි පින් හැලපකක. හිමින් හිමින්. උඩට යනවා. Nice. අමිදු කෝඩු ළමයින්ට කෝඩු චාරිත්‍ර කරන කෝඩු සැපද කෝඩු සැපද කෝඩු සැපද චූටි කඩයක් තමත් අතරු දාපු එක් කඩයක් සීතල එනවා ටික ටික දාගත්තා මගේ අයිස් කැප් එක කටහඬක් වෙනස් වෙලා කියලා තේරෙනවද දන්නේ සීතලයි ඒකයි උඩට යන්න යන්න තව තව සීතලයි අපිට තව නඩයක් හම්බුණා කලින් ඒ සෙට් එක නම් මග නැවතුණා හිමීට එන්නම් කියලා අපි සෙට් එක සූගාලා ඉහළට ඇදෙන සීත ගඟුලත් එකම වගේ තමයි පිටුරට යන්නේ. ලකුණු පැත්තේ සීත ගඟුල මේ පැත්තේ උඩට යනවා. මීදුම නැහැ. චුට්ටක් පහළට ඇවිල්ලා ඊට පස්සේ ආය උඩට එන්න පටන් ගත්තා. ඒ වුණාට මේ මීදුමක් ආවේ නැහැ. ඒ වෙලේ තරහ. වැස්සත් නැහැ. අඩුයි. දැන් හැමතැනම මේ වතුර. මන්නේ මම ලයික් එක දාගෙන යන්නේ. කමෙන්ට් එකක්. මොකද හිතෙන්නේ? ඔයාල ගිහින් තියනවද? ඔයාල සිරිපද ගිහලා උනේ මොකද්ද? ආය යනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් කැට් කරගෙන යන්න. අපි මේ ආකාරයෙන් ඉදිරියට ඇදෙනවා. යම් ආයි චුට්ට චුට්ට නිදුම වන්න පටන්ගෙන තියෙනවා. මේ වළන්නේ මේ හරිය තියෙන ලස්සන. වෙලාව 45:45 ඉතින් බහැගෙන යන වෙලාව අපිට නම් ඉරක් පේන්නේ නැහැ. වටේටම සුදුයි. ඒ කියන්නේ ඉර බහින්නේ කොහෙන්ද කියලාවත් පේන්නේ
සුදුම සුදුයි වටේ තනිකර සුදුම සුදුයි පට්ටම නිස්කලං මේට පාඩුවේ හත් දෙනාගේ මනෝපාරවල් හතක් ගහගෙන මීට ලස්සන්ට පරිසරය බලවල ෂේප් එක යනවා දැන් මම වැඩි කියන්නේ නැතුව ඉන්න ඔයාලම විඳ ගන්න කොහොමද පරිසරයේ කියලා මේ පැත්තේ තියෙන ලීනියල කෑ ගහලා බලපන් කවුරු කොහොමද කෑ ගහනවා ලීනියක්කේ කෑ ගහවම් බා ලීනියක්කේ අද නෑ ඔයාලා එන දවසක බලන්න ලීනියක්ක කතා කරයිද කියලා ලිහිණි අක්කගෙන් පිළිතුරක් ලැබුණ හේයින් අපි නැවතත් ගමනේ ගහක් කඩාගෙන වැටිද කොහොමද බෑක්ග්‍රවුන්ඩ් එක වගේ ෂොක් නේ මැදහින් අම්බල ඊළඟට ඉදිකඩ පාන කිලෝමීටර් දෙකකින් පහළට යන කට්ටියට සීතකඟුල කිලෝමීටර් 3කින් සීසී කඳු ටික බලා ගන්න බලා ලස්සන සැද්ද මැද්දෙන් අපි දැන් යන්නේ හා තව කිලෝමීටර් 2යි ඉදිකඩ පානට ඒ හරියේ තව සෙට් වෙන තැනක් හම්බුනොත් බලමු ඉන්න දැන් නම් කරවල වැටෙන්න පටන් ගත්තා ෂේප්ට් එකේ වා 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 තවත් මොකක්ද එකක් පාර නැද්දද පදිට වෙලා මේ පැත්තෙන් තමයි උඩමාලි ගොඩ පැත්තෙන් එන පාර එකතු වෙන්නේ මේ දැන් අපි යන කුරුවිට පාරට ඒක ලේ දෙක උඩට යනවා ඒ පාරේ අපි දැන් උඩට යනවා බලන්න ලස්සන දෙපැත්තේ අන්න උඩි රතු පාට වැට පටන් ගන්නවා යන්නේ යා
ඉදිකටු පහන්නට ආවා තිත්ත කළුවරයි තිත්තමත් නැහැ කළුවරයි මේදුම කපාගෙන යන්න පුළුවන් ඔච්චර කියලින් නැත්තේ දැන් පේනවා ඇති ඉදිකටු පහන්නේ අම්බලම මෙතන අපේ චූටි එළියක් පේන්නේ කට්ටිය කෝඩු පැකට් කෝඩු චාරිත්‍රීට කරන්න යන්නේ වෙලාව දැන් 4 විතර ඇති මාර නිස්කලංකයි පට්ට මට ඔයාලා පෙන්වන්නට පේන්නේ නැති. දැන් ටිකක් කල ඉඳලා අපි ආයි පිටත් වෙනවා. ගා. මෙතන ගහන්න නේද? අනේ. නෑ. ඕන්න. ඔය නූල් බොරේ අරන් ඉන්නේ ඊට පස්සේ. නූල් බොරේ අරන් ඉන්නේ ඊට පස්සේ. පස්සේ දෙනවා. උන් දෙනවා අහුවෙන්න. මෙහෙම ගාපා. අනේ. අනේ. අපි කෝඩු පිරිස නූල් ඇදගෙන යනවා. ඔය මේ පඩලම් කියන දංගන පඩලම්. දැසන් සිංහල මේ නූල් පාර බලන් යනවා. එනවා කැදේ. ඔකසෙන් දරගන්න දෙගෙන. ඔකසෙන් දරගන්න. ඉතින් මේ පිටි කියන. ඔච්චරයි. ඔච්චරයි කියන්නේ. ගල්වන් ගෙඩිය ගාවට ගිහිල්ලා රැය පහන් කරන්න. ඊට යන්න තව කිලෝමීටර් දෙකක් ඉඳ පේනවා. රතු පාටලට පාරේ බලුත් ලිස්සනවා වතුරයි කළුවරයි නිදුමයි අයි ලැයින් වල පරක් ගලාගෙන යනවා. මේක තමයි අපි ඉන්නේ. මේ සීතල දැන් දෙසියක් කියලා දාන්නේ. මේ දාගන්න ඕන. දවසමයි රැට පාන් කෑවා. පට්ට සීතලයි. ඉදිමතයි මහන්සි. ගුඩ් නයිට්. හිට උදේ හම්බෙමු. බයි බයි. උදෑසන කෝපියක් රස විඳිනවා ඊර කිටි කිටි නිදාගත්තේ පට්ටම සීතලයි මා කොහොමද සැපද ඊර පට්ට සුපිරි මේ දැන් හැරමිටි පානේ ඉන්නේ මෙතන මේ උඩ කට්ටියක් ඉන්නවා මේ කරන්ට් එහෙම තියෙනවා එතෙන්ද
එතනින් ෆෝන් චාර්ජ් කරගන්න වතුර ඇරත් කරගන්න හිම් පුළුවා වුණා. මේ තියෙන්නේ මෙතනින් උඩට තමයි ඒක තියෙන්නේ. මං අත පැත්තේ ටොයිලට් තියෙනවා හොඳයි. ඒ කියන්නේ ජරා වෙලා නැහැ. අවාරි වුණත් පිරිසිදුවක් තියෙනවා. ඉතින් ඉඳලා තව පැයක හමාරක් දෙකක් ඇවි උඩට යන්න. පාන් තියෙනවා. පානුයි පොලොස් රත් කරා දැන්. ඒවා කාලා අපි ආයේ පිටට දෙන්න තමයි ඉන්නේ. වටේම මේ වගේ. මේ පැත්තට ඔයාලට මේ පේන්නේ. පලාපත් වල පාර අපි කලින් පාර බැස්සේ මෙන්න මේ පාරේ. මේක තමයි අපි හිටපු අම්බලම. හැරමිටි පානේ අම්බලම. ඕන්න නවත්තලා මේ කියව ගන්න මේ. බෑන සමනල කන්ද මං උඩින් උඩට යද්දි පෙනුනොත් ඔයාලට පෙන්වන්න. විස්තරේ කියන්න මෙතන තිබ්බ. හයි බොයිස් අපි ආයේ පිටත් වුණා මෙතන. දැන් වෙලාව 8යි. 8:30යි. 10 වගේ වෙද්දි උඩට ආ ගන්න. බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ග්‍රීස වැත්ත තමයි සිහිපාදේ තියෙන්නේ. අපිට පේන්නේ නැහැ උන්ට මෙලෝ දෙයක්. මොකද මිදුමට වැහිලා. ඉතින් ගල්වන් ගෙඩියේ කඩේ. තමයි ගල්වන් ගෙඩිය. තමයි සිහිපාදේ යන පාර. එතකොට මේක තමයි ඊයර අපි අර ඉත්ත කලුවර යාපු කුරුවිට පාර. මෙතනින් දැන් අපි හිටියේ පිටුපතනට ගිය රත්නපුර පාරෙන් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා. වාර කාලේ මාර්සෙනකක් මේ කඩේ ඉන්නේ. දැන් ඉතින් පාළුවට ගිහිල්ලා. එහෙම තමයි. මොනවා වගේ කන්නේ? දේවල් රීතිරි මීදුවෙන් වැහිලා ගිහිල්ලා අපිට අර බලාකුළු වලට උඩින් ඉඳන් ගන්න ෆීලිං එනම් ගන්න බැරි වැහිලා තියෙයි. ඒ වුණාට මේක වාරයයිත් ගන්න බෑ. මේ බලන්න. කඳුර අන්නේ හරි තව දැන් පහු කරන්නේ. කෑ ගැහුවා නම් බඩු හම්බෙනවා. දුවලවත් පේරෙන්න වෙන්නේ. දෙන්න ආවම මීදු නැති දවසක ලොකු විවිධයක් තියෙනවා. අද ඉතින් නැහැ. අදෝ නැත්තම් මෙතෙන්ට කොළඹට යනකම් පේනවා කියලා තමයි මෙතන ගහලා තියෙන්නේ. පොඩි පින්නක් කරනවා මම යනවා නේ. ආණ්ඩියාමල තැන්න ආපන ශාලාව. මෙතනින් ලස්සන සිරිපාදේ පේනවා මෙතන. ලස්සන හොඳටම. කලින් මේ ටික බලන්න මෙතන තියෙනවා. සුදුම සුදුයි. මේදුම් කපාගෙන තමයි දැයියන්න තියෙන්නේ. හෙටන් පාරට යන්න පුළුවන් ওই පාරෙන් ගිහිල්ලා. නල්ලා තනි පාරට ඔක ගිහින් සෙට් වෙනවා. අපි උඩට ගිහිල්ලා ඉතින් පාර මාරු වෙන්න ඉන්නේ.
confident about it. ඉදුම් පාර බලන්න. වැඩි වෙලා දිගේ වතුර ගලාගෙන යන ෆීලිං එක ගන්න. ඒ වෙනුවට අපි අද තියන්නේ ඉදුම් සහිත පාටින් බැසී ගිය අස්සර කාලගුණයක්. වාගේ තමයිට ආගයිද. ඊරණය කරන්න නැති මෙහෙම බහලා හරි දැම්මත් එහෙම මේකක් නැහැ. අවසානය ආවා ඇහැල කණුව ගාවට. ඇහැලට මා ගිහින් දැම්මේ. ඇහැල කණුව. අතර මාර. අල්වගේ පාරට ඇවිල්ලා එළියෙන් ආවෙත්. කරන වටේ. සුදුම සුදුයි. සුදුම සුදුයි. කිට්ටුයි කොහමරි මේ ඔල්ලසු මේදුම් මැදිලා මුකුත් වෙන්නේ මේ පහළ වහින්න පටන් ගන්නවා පහළ වෙන්නේ මේ මේදුම මැද්දෙන් යන්නේ අපි අපි පහළට යන්න හයි අපි දැන් හැට නල්ල තන්නේ පාරෙන් මහගිරි දඹේ බහිනකම ඉන්නේ. කලින් පාරෙද්දි මේ හරියෙ එන වෙලාවක් පොලිමේ හිමීට ආවා. දැන් නැහැ මේ. මුකුත් නැහැ. ටික නැහැ කවුරුත් නැහැ. ඔයන්නේ අපේ කට්ටිය උච්චරයි. අපි බයිට් කකා යනවා. හරි ලස්සනයි. Yeah.
SLT mobil bimbel beti lah, pulang par. Jangan nak pulang, pulang par sah. Hari kali di loko utama tiba kade yang kaya lah bini lah beti lah kerala ganda dia ane. Mana deh mau mata mak kali ketiena kali ketiena. Ait cuti. Warsha apa tuh ya? Ait dama wahi kawal dah agak. Ini ni par. Loko esan ni sama ni podi bina. Ika par tuh hela ait. Pinak bawa dapat tu nak. Ratna pura paring. Edi penuh mihit wetan par. Eko wetan ni macam. Mesti par. Dan dia na polis berpola. Dia pinne di katu panad udik. Wetan par dah edi katu pan. Ini dia na. Edi katu pan. Tak kebal hambo sah lagi. Ini nam produk. Tara setnya apa gini? Setnya tu netu gini ni. Pi rila pi risa kucing. Watau ah, para pura. Kebal akrimanya ak. Hilang aja itu mandar ni. Mee itu mah pahuk keram patah ya, na. Alah, ada ratu ambil mah dia, na. Ratu ambil mah. Yang ratu ambil. Losna mana jera? Ini cutek ya? Dia lagi gudai. Ini ke bintara itu mah? Ada tu mee itu lagi na. Ratu itu ni sih. Balam balik yang ratu itu ni. Api ratu ambil mah pahuk lah. Ini dia dah dengan kami ini. Mee hari dah awam mah, mee. Awar ya waktu itu, awar itu pain na. Api awar itu mee mah mee. Macam dia lagi tipen na. Dia ali sette kamma dia na. Sette kamma kian orang tu pain orang dah na. Betul ingat kat dia na. Ikan. Ayo, ayo cutak mehari ada kia ama mana mehari. Oyah hari ini tawa sette at dia na. Ia dat pal lehai tawa sette at dia na. Tanah cuti ada pain ni mangi tan na. Jangan sama cai. Abi ekaga pingyang. Itena mati na. Jaka endu el. Awar ya awa itu korang penunne, war ya awa itu korang penunne. Deng, hundaran pay ya, ye kerja kaya dua elle kian ni gila. Api, yang, kemin kemin, itu dia tu yang. Oh, balan dia ali seti apa ya? Udah di kepen ne? Yati kape ya? Yati sama tadi siapa? Lasna paris ada. Dia di Rajik. Kalau yang ni nama si itu kan gula. Nih hari yang ah si itu kan gula. Si itu kan gula proskaran nanti ya na. Kau mari. Nih api anak allah dan ni apa arah lesin parah gian ni muka tu jeng. Arab arah ni kelaya parah kundal loi mesin. Nih mek he mana aduh parah arah ke kelaya mending. Paris hari asli dia bintang gian na enda dia ni. Eke si itu kan gula proskaran nanti ya na. Gangga hara hama. Gangga gian ni me. Situ kan gula hara hama. Tapi mek he mana median? Lasten deh. Loko. Palama khadal di bap. Kalimpar eddi. Tibadala tawat khadal ada gula. Nee. Sama cai. Jepun sama cai. Jangan kalau ni tisker set, ayam kerana makan lagi.
සාම චෛත්‍යලක් සම්බුදිලා අපි ආයෙත් යනවා ඉස්සරහට. ජපන් සාම චෛත්‍යයෙන් පස්සේ අපි යනවා දැන් ජපන් සාම විහාරේ. අපි වෙන පාරකින් යන්නේ දැන් එදා ආපු පාරෙන් නෙමෙයි. සාම විහාරයට තියෙන පාර තමයි මේක. ඒක යන්නේ අපි. මේ පාරේ දා පාරට වඩා නිෂ්කාංකයි ලස්සනයි. ඇවිත් බලන්න වලත් මේ පාර. පස්සෙන් තියන්නේ එදා අපි රැවෙලා යන්න බැරි වෙච්ච පාර. උතරයින් තියන්නේ රතු පාලම. ඉතින් රතු පාලම පහු කරනවා දැන්. තා වැඩි දුරක් නැහැ අපිට ගමන ඉවරයි. මකර තොරණත් අපි පසු කරමින් ඉදිරියට. නල්ල ධන්‍ය ඔන්න මෙන්න ඔන්න මෙන්න අපි සමුදෙනවා යන ශ්‍රීපාද දස්ථාන සමුදීලා නල්ල තන්නියට ආවා. සල්ලි ටික ඔක්කොම මේ කැමිලා. දැන් අපි සල්ලි වේලන ගමන් ඉන්නේ. මේ පරිප්පු ගත්තා. ඊර ඉදිරි වෙච්ච පාන් තියෙනවා. ඒ පාන් ටික කාලා ට්‍රේන් එකට තියෙනවා. තව වෙලාවක් තියෙනවා. රෑ 11:00 මට්ටද කොයිද ට්‍රේන් එක තියෙන්නේ. දැන් 3යි ගන්න තිබ්බ ට්‍රේන් එක යන්න බෑ. එහෙනම් එතකන් හැටන් වල හරි කොහේ හරි උරිරව මන්දියක් දාලා යන්න තමයි ඉන්නේ. කැම එක ආවා. අපි කැම එක ආවා. සල්ලි. සල්ලි සල්ලි. කම්. එන්න මේ කඩෙන් තමයි කැවෙන අල්ල තන්නේ. ඩොට් විජිත හෝටල්. අපි එහෙනම් බස යල්ලන්න සෙනික යනවා මේ පැත්තට. රෑ වෙනකන් ඉන්න ඕන. මොන හරි කරා. පය වෙන්නවා බ්ලොග් එක තව ඇදෙනවා. අපි යක් ඉස්සරහට. අල්ල තන්නේ බෝඩරේටත් අපි සමුදෙනවා එහෙනම්. නාය ගිහිල්ලා තියන්නේ මේටි. ඈතින් ඉස්සරහ. ලොකු නාය යනවා. නයිස් චොක්ලට් වගේ යකෝ. ආ. මෙර අදුගෙන් ආරවි. එන ලොකෝ මෙතෙන් අපි ඉන්න තැනටත් වතුර පාර වදිනවා. දියල්ල මොකක්ද දන්නේ නැහැ. ලස්සන. අපි ලොරි රථයක්වත් එනකන් ඉදින් යනවා. බස් ගන්න නැහැ මං හිතන්නේ. හයි හයයි වෙලා අපි නාම යන ගමන් ඉන්නේ. මස් කෙලියෙන් හැටන් වලට අන්තිම එක 6 දැනටම 6. අපි බලන්න ඕන ටග්ගාල යන්න දැන්. මහා භාරතියගේ දැන් එන වෙලාවක් එනවා. නාම එනවා බසක් හම්බුන්නේ නැහැ තාම. අපි තාමත් යනවා අප්පා. ඉවරයක් නැහැ. දිගටම යනවා. හයමාරයි. තාම මහමග. දැන් පොඩි ඉන්නකුත් වෙනවා. බස් නැත, ලොරි නැත. කිසිම දෙයක් නැත. කොහොමද දෙය සනීපද? වාහනවල මිනිස්සු බිරිලා. ගියත් එකම එක වෑන් එකයි. ඒකෙත් බිරිලා. කේසියක් නැහැ ඉතින් තව වැඩි නැහැ ඉතින් කිලෝමීටර් තව 7ක් විතර තියෙනවා මස්කිලේ එතනින් 19ක් තියෙනවා හැටන් වල කොහොමවත් හැටන් වල යන්න ඕනේ ඒකත් ලස්සනයි මේ බලන්න
පට්ට ලස්සන පාරක යනවා ඒ මොනවද යම් පුළුවන් කියන්නේ GoPro එකක් తీරා ඒකත් ටික ටික පිස්සු වෙන්න ගත්තා කොහොම හරි ඉදියට ඇදෙනවා ටික ටික තනින් තනින් පොඩි පොඩි විස්තර කියන්නේ ත්‍රි පාදේ කොටු ඉවරයි දැන් normal එක නිකන් බලන්න හරින්නවා බලාගෙන යන්න පය ගානක් ඉඳලා ඊට පස්සේ ට්‍රේන් එක නගින්න ඕන කොහමද විතරද ගන්න ඉරිබස් නැමෙ ගම දිනන බව බව හොටලකින් කොමල් වැඩ කරනවා ස්ටේෂන් එක ගිනා හලෝසයි බහින එකද अंतिम अम्मे ताते अके नंगी मल्ली मैं गुड नाइट रेस्पेक्ट